කේ කියන දෙකම මොනවා වෙලා තියෙන්නේ? වේරියබල් වෙලා තියෙන්නේ. හරි. Return to scale refers to the relationship between changes of output and proportionate changes in the in all factors of production. Return to scale refers. මේ return to පරිමාණානුකූල ඵල. Return to scale කියලා කියන්නේ පරිමාණානුකූල ඵල කියන එක කියන්නේ relationship between changes of outputs and proportionate changes in the all factors of production. දැන් අපි කලින් එකේ මොකද්ද කිව්වේ? ආම වශයෙන් එකක් variable වල අනිත් එක constant වෙන්න ඕනේ කියවනේ. ඊට එකකට වඩා වැඩියෙන් variable වෙන්න පුළුවන්. හැබැයි ආම වශයෙන් එකයි. ඒක තමයි short run. හැබැයි long run එකේදී කියන්නේ මොකද්ද? ඔක්කොම factors with all factors මොකක් වෙලා තියෙන්නේ? Variable. All factors variable වෙලා තියෙන්නේ. එතකොට constant කියලා දෙයක් නැහැ. එහෙනම් output එක change වෙන්න ඔක්කොම factors බලපාන. අපි කලින් කිව්වේ output එක change වෙන්න බලපාන්නේ labor විතරයි කියලා. නමුත් මෙතන එහෙම නැහැ. Return to scale එකේ කියන්නේ මොකද? Output එක change වෙන්න මේ කියලා තියෙන එක change of output. Output එක change වෙන්න proportionate changes in the all factors production එකට අදාළව තියෙන සියලුම factors වල proportionate change එක. ඒ කියන්නේ දායකත් නිකන් මේ මේ ඒ වෙනස් වීමේ දායකය බලපං. එනේ එක එක ඒවා එක එක ප්‍රොපෝෂනලි වෙනස් වෙන්න පුළුවන්. එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. එක එක ප්‍රතිශතයන්ගේ වෙනස් වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම අවුට්පුට් එකට බලපං. ඒක තමයි මේ කියලා තියෙන්නේ. හරිද? Law of return to scale long run production function. එතකොට බලන්න ලේබ මොකද වෙලා තියෙන්නේ ළමයි? 2 4 6 8 10 12 14 16 18. ලේබ වැඩි වෙලා. කැපිටල් එක දැන් අර ඉස්සෙල්ලා වගේ 10 10 10 10 තියෙන්නේ. 1 2 3 4 5 6 7 8 9 කියලා කැපිටල් එකත් වැඩි වෙනවා. එහෙනම් ඕගලන්ට පේනවා long run එකේදී ලේබවත් कैपिटल लेकर तब दुरटा कॉन्स्टेंट है कैपिटल लेकर दिगिन दिगटम वेनस वेनवा एहेना टोटल प्रोडक्ट एक वेनस वेन लेबर විතරක් නෙමෙයි කැපිටල් එක බලපාන එහෙනම් ටෝටල් ප්‍රොඩක්ට්ස් එක වෙනස් වෙලා 8 18 30 40 50 ටික දිගටම වැඩි වෙලා එහෙනම් මේ වැඩි වීමට ලේබර් විතරක් නෙමෙයි කැපිටල් එක බලපාලා තියෙනවා මාර්ජිනල් ප්‍රොඩක්ට් එක මොකද වෙලා තියෙන්නේ ඔන්න එන්න එන්න වැඩි වෙලා 8 10 12 ආයි මොකද්ද කොන්ස්ටන්ට් වෙලා ආයි මොකද්ද අඩු වෙලා ඕගලන්ට මතක ඇති පරිමාණානුකූල ඵල ගැන කතා කරද්දී පරිමාණානුකූල ඵල වර්ග තුනක් කතා කරා මොනවද කතා කරපු තුන මට කියන්න බලන්න කවුරු හරි ඒ ලෙවල් වලදී පරිමාණානුකූල ඵල වර්ග තුනක් කතා කරා long run එකේදී මොකද වෙන්නේ all inputs may be varied හැම input එකක්ම වෙනස් වෙනවා but in which the basic technology කන production cannot be changed production එක වෙනස් නොවෙන්න පුළුවන් the long run corresponds to a situation that the firm faces when it's planning to go into business to expand the scale of its operation පරිමාණානුකූල ඵල තවදුරටත් expand කරන්න තමයි long run එකේදී firm එකක් face plan කරන්නේ like the short run the long run does not correspond to a specific length of time අර short run එකේ වගේ long run එකේදී අර specific length of time එකක් නැහැ අපිට දැන් දිගු කාලය කියලා කියන්නේ අවුරුද්දක්ද දෙකක්ද තුනක්ද එහෙම කියලා අපිට කියන්න බෑනේ we can express the production function in the firm මෙන්න මේ විදිහට අපිට ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක දෙන්න පුළුවන් q equal function of lk දැන් මෙතන අපිට මෙහෙම කරත හැකිද මෙතන k constant කරන්න පුළුවන්ද බෑ k constant කරන්න බෑ
හේතුව long run එකේදී හැම මේ මේ fact එකක්ම මොනවා වෙනවද? variable වෙන නිසා. හරිද? හැම fact එකක්ම variable වෙන නිසා අපිට k කියන එක constant කරන්න බෑ. අපිට ලියන්න පුළුවන් q equal function of ln k k අපිට constant තියන්න බෑ. isocons මොකද්ද මේ isocons කියලා කියන්නේ? isocon curve එක මොකද්ද isocon කියලා කියන්නේ? isocon කියලා කියන්නේ isocon represent all those possible combination of two inputs lab and capital which is capable to produce an equal level of output. හරිද? මේ isocon එක ගැන අපි කතා කරන්නේ long run එකේ. isocon එක ගැන අපි කතා කරන්නේ long run. ඒ short run එකේදී මෙහෙම එකක් අපි කතා කරේ නැහැ. එහෙනම් long run එකේ තමයි isocon එක ගැන කතා කරන්නේ. isocon එකේ කියලා කියන්නේ combination එක ගැන. a b c d e f label 20යි. capital එක. label 18යි. capital 2යි. label මොකද වෙලා තියෙන්නේ? n n අඩු කරලා. capital මොකද කරලා තියෙන්නේ? n n වැඩි කරලා. output level එක remain constant වෙනසක් නැහැ unchanged වෙනස් වෙලා නැහැ. එහෙනම් මොකද්ද මේ isocon කියලා කියන්නේ? an isocon represent all those possible combination of two inputs label එකයි capital එකයි which is capable to produce an equal level of output. isocon එකක් කියලා කියන්නේ සමාන output එක equal level of output එක සමාන output එක produce කරන labor සහ capital input combination. ඒ කියන්නේ සමාන output ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න use කරන labor සහ capital අතර තියෙන combination එක තමයි අපි කියන්නේ isocon කියලා. මේ iso කියන එකෙන් අදහස් වෙන්නේ මේ මේක කොටස් දෙකක්. මේ IOS isocon මෙතන මේ මේ වැරදි මේ ස්පෙලින්ග්ස් වැරදි ISO වෙන්න ඕනේ. isocons ඔයගොල්ලෝ බලන්න මේ ISO වෙන්න ඕනේ. හරි මෙතන ISO කියන එකෙන් අදහස් වෙන්නේ ඕනනම් ලියා ගන්න ISO කියන එකෙන් අදහස් වෙන්නේ single single කියන එක. ඒ කියන්නේ and capital that can produce a single level. iso කියලා කියන්නේ single level. quantity මේ cons කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද ළමයි? quantity level of output. quantity කියලා කියන්නේ level of output කියන එක. iso quant කියන එක හැදිලා තියෙන්නේ එහෙම iso plus quantity කියන එකෙන් තමයි හැදිලා තියෙන්නේ. iso කියන්නේ produce a single quantity කියන්නේ level of output. ඒ කියන්නේ level of output එක නොවෙනස්ව තියෙන්න තියෙනකොට නොවෙනස් output එක equal වෙන labor සහ capital combination output එක වෙනස් වෙන්න පුළුවන්. හරිද? හැබැයි හැම අවස්ථාවකදීම output එක සමාන වෙන labor සහ capital combination එක තමයි අපි කියන්නේ isocon එක කියලා. මෙතන බලන්න මේ isocon of or equal product curve. isocon curve එක ගැන තමයි මෙතන කියලා තියෙන්නේ. isocon curve කියන්නේ මෙන්න මේ විදිහට. හරිද? capital තියෙනවා labor තියෙනවා දෙකම change වෙනවා. හරි. හැබැයි මේ isocon curve එක ඇඳලා තියෙන්නේ මේ හැම අවස්ථාවෙදිම output එක කීයද? 100යි. මේ හැම අවස්ථාවෙදිම output එක 100යි. capital මේ තියෙනකොටත් labor මෙතන තියෙනකොටත් මෙතන කීයද? 100යි. capital මේ අවස්ථාවේදී labor මේ අවස්ථාවේදී 100යි. හරිද? එතකොට මේ එකම output level එක යටතේ තමයි මේ isocon එක ඇඳලා තියෙන්නේ. ඒකම තමයි මෙතන කියලා තියෙන capable produce equal level of output.
production isoquant. And isoquant is a set of input combinations that can be used to produce a given level of output. Isoquant is a set of input combination that can be used to produce given level of output. This curve indicates that a firm can produce the specified level of output from input combinations L1, K1, L2, K2, L3, K3, means point A, point B, point C. And quantity is constant. Output level is constant. Output is constant. එතකොට output එක constant වෙලා තියෙද්දී L සහ K කොහමද වෙනස් වෙන්නේ? හරි. එතකොට මේක 100යි. Output එක 100යි. ඒ 100 ඇවිල්ලා තියෙන්නේ මේ හැමතැනම 100යි. එහෙනම් ඒ 100 ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ L සහ K අතර එකිනෙකට වෙනස් වෙච්ච combination. දැන් මෙතන 10ක් වෙද්දී මෙතන विविध कॉम्बिनेशन विविध कॉम्बिनेशन मैंने आउटपुट आउटपुट from one point on an isoquant to another, we are substituting one factor for another while holding output constant. මේ එක point එකක ඉඳන් තව point එකකට move වෙද්දී. හරිද? Point A එකේදී මොකක්ද වෙලා තියෙන්නේ? Label 10යි, capital 90. හැබැයි මෙතන එකත් 100යි. ඒක point B එකට එනකොට point B එකේ 100ක් හදන්න ඕනේ. හැබැයි point B එකේ 100ක් හදනකොට capital එක 90ම තියන් හදන්න පුළුවන් බෑ. එහෙනම් capital එක කැප කරලා තියෙනවා. capital එක 30ක් අඩු කරලා තියෙනවා. හරි capital එක 30ක් අඩු කරලා තියෙනවා. sorry 20ක් අඩු කරලා තියෙනවා. capital එක 90 ඉඳන් 70ට අඩු වෙලා. ඒ කියන්නේ එයා 20ක් කැප කරලා. ඒ 20 එයා දීලා තියෙනවා කාටද? label එකට. ඒකයි මෙතන label 30ක් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ B ඉඳන් C-ට මාරු වෙනකොට ඒත් මෙතන 100ක් හදන්න ඕනේ. හැබැයි දැන් මෙතන 70 ඉඳන් 100ක් හදන්න පුළුවන්ද? බැහැ. එහෙනම් එයා මොකද කරලා තියෙන්නේ? 50ක්ම කැප කරලා. කැප කරලා ඒ 50 කාටද දීලා තියෙන්නේ? ලේබර් සයිඩ් එකට දීලා ලේබර් වැඩි කරලා. ඒකයි මෙතන කියන්නේ as we move down from one point on an isoquant to another, we are substituting one factor for another factor while holding output constant. Isoquant curve එක දිගේ එක point එකකින් තව point එකකට යද්දී අපිට එක factor එකක් අනිත් factor එකට substitute කරන්න වෙනවා. ඒ කරන්නේ ඇයි? Output එක constant hold කරලා තියාගන්න. නමෙතින් isoquant a curve showing all possible efficient combinations of inputs that are capable of producing a certain quantity of output. ISO plus quant. ISO plus quant ගත්තම ISO same quant quantity. ඔය දෙක එකතු වෙන තමයි ISO quant කියන එක හැදිලා තියෙන්නේ. ISO කියන්නේ හැමතිස්සෙම මොකද්ද? Single කියන එක. ISO කියන්නේ single කියන එක. Quant කියන්නේ quantity කියන එක. isoquant කියලා කියන්නේ output එක නොවෙනස්ව තියාගන්නකොට කොහමද label එකයි capital එකයි combination වෙන්නේ මේ බලන්න මේ isoquant curve ටිකක් තියෙනවා මේ isoquant curve ටිකක් තියෙනවා 100යි 200යි 300 isoquant curve එක එන්න එන්න වැඩි වෙලා හරිද එතකොට මේ හැම තැනම මෙතනත් 100යි මෙතනත් 100යි. එතකොට k කීයද? l කීයද? මෙතන l 20යි ගත්තොත් k 80යි. l 40යි ගත්තොත් k 60යි. දැන් මෙතන මේක වැඩි වෙලා 200ට. එතකොට මෙතනින් ගත්තොත් මේ 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 ටිකම ගත්තොත්
දැන් මෙතන 80යි. එහෙනම් මෙතන කීයක් වෙන්න ඕන? 200ක් වෙන්න නම් 120යි. අන්න ඒ විදිහට තමයි මෙතන මේ අයිසොකොන්ට් එක වැඩි වෙනවා. මේ 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 කෙලින්ම ගත්තොත් එහෙම මේ කෙලින්ම ගත්තොත් එහෙම 300 දක්වා ගත්තොත් තව දුරටත් මෙතන වැඩි වෙනවා. ඒ ටිකේ අවුලක් තියනවාද? අයිසොකොන්ට් එකේ ප්‍රශ්නයක් තියනවාද? අයිසොකොන්ට් කියන එකේ මතක තියාගන්න තියෙන්නේ මොකද්ද? අපි අපේ අවුට්පුට් එක නොවෙනස්ව තියාගන්න අපි ලේබල් සහ කැපිටල් කියන දෙකේ කොහොමද කම්බිනේෂන් එක යන්නේ? අයිසොකොන් කර්ව් එක දිගේ පොයින්ට් එකක් මූව් වෙද්දී අපිට අනිවාර්යෙන් එක ෆැක්ටර් එකක් තව ෆැක්ටර් එකක් වෙනුවෙන් සබ්ස්ටිටියුට් කරන්න වෙනවා. ඒක කරන්නේ ඇයි? කැපිටල් මේ ක්වොන්ටිටි එක කොන්ස්ටන්ට් න තියාගන්න ඕන නිසා. ඕක තමයි අයිසොකොන්ට් කියලා කියන්නේ. අයිසොකොන්ට් කියලා කියන්නේ ක්වොන්ටිටි එක සේම්ම තියාගන්න. ක්වොන්ටිටි එක නොවෙනස්ව තියාගන්න. ක්වොන්ටිටි එක එකම ලෙවල් එකේ තියාගන්න. ඕක තමයි අපි අයිසොකොන්ට් කියලා කියන්නේ. තේරුණාද ඒක? ඊළඟට තියෙනවා මාර්ජිනල් රේට් ඔෆ් ටෙක්නිකල් සබ්ස්ටිටියුෂන්. මාර්ජිනල් රේට් ඔෆ් ටෙක්නිකල් සබ්ස්ටිටියුෂන් MRTS. ඒකේ කිව්වොත් MRTS. මොකද මේ MRTS කියලා කියන්නේ? The marginal rate of technical substitution MRTS measures the rate at which one factor is substituted for another factor, so another with output being held constant. MRTS එකේ measure කරන්නේ මොකද්ද? Rate at which one factor is substituted for another with output being held constant. MRTS එකෙන් බලන්නේ output එක constant තියා ගැනීම සඳහා එක factor එකකින් තවත් factor එකකට substitute කරන rate එක. Since we measure capital on the vertical axis, capital එක ගන්නවා vertical axis එකට. The MRTS represent the amount of capital that must be sacrificed in order to use more labor in the production process while producing the same level of output. Delta K බෙදීම delta. The slope of the isocon which is negative. They multiply the ratio by minus 1 in order to express MRTS as positive number. MRTS හොයන්නේ මේ විදිහට. MRTS කියලා කියන්නේ මොකක්ද? සරලව කිව්වොත් MRTS එකෙන් අදහස් වෙන්නේ output එක constant තියා ගැනීම සඳහා එක factor එකකින් අනිත් factor එකට substitute කරන rate එක මනනික තමයි MRTS එකෙන් කියන්නේ. එතකොට මේ isocont curve එකේ slope එක මොකද්ද? MRTS. isocont curve එකේ slope එක සමානයි MRTS. MRTS කියලා කියන්නේ iso එකේ slope එක ළමයි. iso එකේ slope එක මොකද්ද? MRTS. එතකොට isocont curve එකේ එක point එකක ඉඳන් තව point එකකට යද්දී මොකද වෙන්නේ? ලේබ කියන එක වැඩි වෙනවා. ඒ ලේබර් කියන එක වැඩි කරන්න කැපිටල් එකෙන් කොච්චර ප්‍රමාණයක් සැක්‍රිෆයිස් කරනවද කියන එක බලන එක තමයි MRTS කියලා කියන්නේ. එහෙනම් MRTS හොයන්නේ කොහොමද? ඩෙල්ටා K බෙදීම ඩෙල්ටා L. ඇයි ඒ? L ගේ වෙනස් වීම සහ K ගේ වෙනස් වීම. එහෙනම් K ගේ වෙනස් වීම බෙදන්න ඕනේ L ගේ වෙනස් වීම. එතකොට තමයි MRTS එන්නේ. MRTS ඍණාගයක් වෙන නිසා මොකද කරන්නේ? ඒක ඍණෙන් ගුණ කරනවා. ඒ හේතුව පොසිටිව් නම්බර් එකක් ගන්න. හරිද? දැන් මේ isocont curve එක downward slope ඉන්න යන්නේ. එතකොට slope එක දීලා තියෙන්නේ MRTS. එතකොට slope එක minus නේ. ඒ minus එක නැති කරන්න තමයි මෙතන i ඍණෙන් වැඩි වෙන්නේ. එතකොට delta k බෙදීම delta l කියන එකෙන් එන උත්තරය මොකද්ද? ඍණාගය. එහෙනම් a න ඍණාගය මෙතන i ඍණෙන් ගුණ කරාම උත්තරය එන්නේ
ධනාගයක් විදියට. එහෙනම් අපි MR TS කියලා හැමතිස්සෙම ලියන්න ඕනේ ධනාගයක් විදියට. හරි. ඉතින් දැන් මෙතන 100යි කියලා. එතකොට මෙතන 10යි. මෙතන 90යි. මෙතන 100යිනේ පොයින්ට් B එකේ. එහෙනම් මෙතන මොකද්ද වෙන්න ඕනේ? 30යි 70යි. එතකොට මේක MR TS ගත්තොත් මට අග් ගාලා හොයලා කියන්නේ MR TS. මේක මෙන්න මෙතන ස්ලෝප් එක අගේ කියන්න. उत्तर उत्तर එහෙනම් MRTS ඍණ තියන්න බෑ කියලා අපි කියනවා. එහෙනම් මේ ඍණය එක වැඩි කරනවා ආයි ඍණේ. එහෙනම් උත්තරේ ධන 1යි. තේරුණාද? තේරුණ නැති කෙනෙක් ඉන්නවද? MRTS. MRTS එක පොසිටිව් නම්බර් එකක්. හරිද? MRTS නෙගටිව් වෙන නිසා තමයි ඒක ආයි ඍණ ලකුණෙන් වැඩි කරන්නේ. නොතේරුණ කෙනෙක් ඉන්නවද? තේරුණා කියලා හිතනවා කට්ටියගේ සද්දයක් නැති නිසා. MR TS when labor and capital are continuously divisible. MR TS when labor and capital are continuously divisible. Q equal function of L K. Let's take the total differential of the production function. Delta Q again differentiate karana. Production function එක differentiate කරන්න හදන්න. එහෙනම් production function එක differentiate කරද්දී මුලින්ම L ගෙන් differentiate කරන්න ඕනේ. ඊළඟට capital එකෙන් differentiate කරන්න ඕනේ. හරිද? එතකොට setting this total differential equals 0 since output does not change along a given isochont. දැනලාද isochont එක යටතේ output එක change වෙන්නේ නැති නිසා අපි total differential equal කරනවා 0 එකට. තේරුණාද? දැන් අපි මොකද්ද කිව්වේ? Differentiate Q equal delta Q බෙදීම delta L differentiate L plus delta Q බෙදීම delta K differentiate K. එතකොට මෙතන මේ Q වෙනුවට මෙතන 0 දාලා. ඇයි ඒ මෙතන 0 කරලා දින්නම? Output එක වෙනස් නැති නිසා. ඊළඟට ඔකේ කවුරු හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? හරිද? එතකොට දැන් මොකද්ද වෙන්න ඕනේ? දැන් වෙන්න ඕනේ මේ k කියන එක. දැන් මෙතන තියෙන්නේ මේකත් පොසිටිව් මේකත් ප්ලස් මේකත් ප්ලස් නේ. එතකොට මෙන්න මේ කොටස අපි අරන් එනවා මේ සයිඩ් එකට. මොකද MR TS කියලා කියන්නේ මොකද්ද? MR TS කියලා කියන්නේ ඩෙල්ටා k බෙදීම डेल्टा एल ओके एमआरटीएस කියලා කියන්නේ හරිද एमआरटीएस කියලා කියන්නේ डेल्टा के බෙදීම डेल्टा एल එතකොට අපි डेल्टा के බෙදීම डेल्टा एल ගන්න ඕන නිසා තමයි මේ k සයිඩ් එක k ගෙන් ඩිෆරෙන්ෂিয়েට් කරන සයිඩ් එක මේ පැත්තට ගන්න. එතකොට මේ පැත්තට ගද්දී මේ ධන එක මොකද වෙන්නේ? ඍණ වෙලා තමයි එන්නේ. මේ පැත්තේ මේ විදිහටම තියෙනවා. හරිද? ඊළඟට මෙතන බලන්න ඩෙල්ටා q ඩෙල්ටා k ඩෙල්ටා q ඩෙල්ටා l. එතකොට මේ ඩිෆරෙන්ෂিয়েට් k කියන එක බෙදෙනවා ඩිෆරෙන්ෂিয়েට් l දි.
මේ එක පැත්තකට අරන් තියෙන්නේ. හරි එක ජාතියේව එක පැත්තකට අරන් තියෙන්නේ. ඒකේ සිය හැදෙන්නේ නෑනේ. හරි හරි ඒ මම මේ නිකන් ගත්තේ 90 ධන 10 කියලා මං ගත්තේ. ඒ ඔයගොල්ලන් නිකන් පැහැදිලි වෙන ගත්තේ ඒක වැඩි කරලා ගත්තොත් 900. ඒක හරි. මං ඒ 100 ගෙන නිකන් ඔයගොල්ලන් මෙතන පැහැදිලි වෙන්න ගත්තේ. හරි. ඒක එච්චර හිතන්න එපා. මම මෙතන මේ පැහැදිලි වෙන්න ඔයගොල්ලන්ට ගත්තේ මෙතන 90 මෙතන 10 ගන්න මෙතන 90 ගෙන එහෙම කියලා ගත්තේ. හරි. ඔයගොල්ලෝ හරියටම හදනවා නම් මෙතන 10යි මෙතන 10යි 10 වරක් 10 100යි හරි එහෙමනම් එහෙම හදත හැකි මට අර අර අපිට අගල කැල් කර කර ඉන්නවට වඩා ලේසි නිසා මම ගත්ත මෙතන 90 කියලා හිතන්නේ මෙතන 10 කියලා ගන්න මෙතන 70 කියලා හිතන්නේ මෙතන 30 කියලා ගන්න ඒකයි හරි ඕගලන්ට එක්සෑම් එකට આવොත් එහේ මේක හරියට දෙනවා ඕගලන්ට මේකයි මෙයා කර මේ මේ කැල් කර කර ඉන්න දෙයක් නැහැ ඒකෙච්චර හිතන්න එපා මම එක ගත්තා ඔයගලන්ට පැහැදිලි වෙන ලේසියට හරි මෙතන මොකක්ද ප්‍රශ්නයක් තියෙනවද මේ අංක ගැන ලොකුවට හිතන්න යන්න එපා මම ඔයගලන්ට මේ amounts ඕනනම් මේ exam එකේදී දෙනවා amounts දෙන්නේ නැහැ සාමාන්‍ය මේ විදිහට තමයි දුන්නත් දෙන්නේ අද මම ඕනනම් exam මේ explain කරන්න ලේසියට තමයි එහෙම ගත්තේ හරි හරි ඊළඟට මෙතන මොකද කරන්නේ ගාවට මේ එක ජාතිය දෙකද එක පැත්තකට ගන්නවා එතකොට differentiate k differentiate l ගත්තහම මොකද වෙන්නේ මේ මේ ටික එක පැත්තකට යනවා එහෙනම් delta q බෙදීම delta l බෙදීම delta q බෙදීම delta k මෙතන minus හරිද එතකොට delta q බෙදීම delta l කියන්නේ මොකද්ද ළමයි mp l mp L. Delta Q by the delta K M P K. I get it. Delta Q के लिए क्या नमकाद है? Total product. इना delta Q के लिए क्या ने? Total product के वेनस by the में labor के वेनस M P L. Total product के वेनस by the में K के वेनस M P K. यहाँ पे short run ने क्या दिखी हुई? M P L वितरा. ये M P L वितरा गति K वेनस विन्ने ने K constant निसा. है बे long run ने क्या दिखे? constant වෙන්නේ k වෙනස් වෙනවා ඒ නිසා තමයි මෙතන mpk කියලා එකක් එන්නේ එහෙනම් අපි මොකද කරන්නේ මේ පැත්ත ධන කරගන්න ඕනේ එහෙනම් ඒ පැත්ත ධන කරනකොට පැති දෙක මාරු කරනවා එතකොට ධන එක sorry ඍණ එක ධන වෙලා තියෙන mpl mpk කියලා ධන එක ඍණ වෙලා තියෙනවා differentiate k differentiate l කියලා එහෙනම් differentiate k differentiate l කියලා කියන අපි මොනවා කරලා තියෙන්නේ mr ts එන mr ts equal කරලා තියෙනවා mpl බෙදීම mpk in production theory the marginal rate of technical substitution is equal to the ratio of marginal products in consumer theory the marginal rate of substitution is equal to the ratio of marginal utilities ඔගොල්ලෝ utility එක බලන්න utility එක බලනකොට තේරෙයි consumer theory එකේදී marginal rate of substitution එක equal වෙනවා ratio of marginal utilities වලට. හරි. එතකොට මෙතන මොකද්ද මේ කරේ? MRTS හෙව්වේ කොහමද? MRTS හෙව්වේ delta k බෙදීම delta l නේ. අපි MRTS කියලා ගත්තනේ delta k බෙදීම delta l. එතකොට මේ delta k බෙදීම delta l තමයි මේ MRTS කියලා एक इक्वल देना मार्जिनल प्रोडक्ट ऑफ लेबर बेदी में मार्जिनल प्रोडक्ट ऑफ कैपिटल की है एक आवे को हम अधिक रहते हैं उगलाने तेरे ना वन हरे द मुकदमा मूली में आप लिया आगे ना वन प्रोडक्शन फंक्शन में ऐसा हाँ के ना देख कमा आता आला है मुकदमा देख कमा वेरिएबल ऐ तो बटे मेक डिफरेंशिएट करना एल्गेन डिफरेंशिएट करना के एल्गेन डिफरेंशिएट करना टोटल फंक्शन ने कम में डिफरेंशिएट करना क्या निर्सह के देखा में डिफरेंशिएट करने में क्या देखा में वेरिएबल हर है ना देखा में डिफरेंशिएट करना ये तो अरे देखा में डिफरेंशिएट करना को मेथड ना ये सीरो कर ले आपी आउटपुट टेकर कांस्टेंट निसा आपी सीरो के ला दें
එතකොට අපිට ඕන MRTS කියන්නේ මොකද්ද? ඩෙල්ටා K බෙදීම ඩෙල්ටා L. එහෙනම් අපි K කියන එක මේ පැත්තට ගන්නවා. K කියන එක මේ පැත්තට ගන්නකොට ධන එක මොකද වෙන්නේ? ඍණ වෙනවා. මේ පැත්තේ මේ විදිහටම තියෙනවා. ඊළඟට සමාන ඒ කියන්නේ එක ජාතිය පද තියෙනවනේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා K, ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා L. ඩෙරිවේටිව් K ඩෙරිවේටිව් L. එහෙනම් ඒ ටික එක පැත්තකට ගන්න. එහෙනම් ඩෙල්ටා K බෙදීම ඩෙල්ටා L වෙනවා. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා L බෙදීම ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා K වෙනවා. එතකොට ඩෙල්ටා කියු බෙදීම ඩෙල්ටා එල් කියන්නේ මොකද්ද? MPL. ඒක අපි ෂෝට් රන් එකේදී කතා කරා. එහෙනම් ඩෙල්ටා කියු බෙදීම ඩෙල්ටා K කියන්නේ MPK. එතකොට මේක මයිනස් තියන්න බෑ. එහෙනම් ඒක අපි පොසිටිව් කරගන්නකොට මේ පැත්ත මයිනස් වෙනවා. එහෙනම් මේ මයිනස් කියලා කියන්නේ මොකද්ද? K බෙදීම එල් කියන්නේ MRTS. ඩෙල්ටා K බෙදීම ඩෙල්ටා L කියන්නේ මොකද්ද? MRTS. ඒකනේ මෙතනත් තියෙන ඩෙල්ටා K බෙදීම ඩෙල්ටා L. MRTS සමාන වෙනවා MPL බෙදීම MPK. ඒකයි මේ marginal utilities කියලා අපි කියන්නේ. Marginal rate of substitution එක සමාන වෙනවා මොකකටද? Marginal utilities වලට. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. Marginal rate of technical substitution. Show the rate at which one input can be substituted for another input of output remain constant slope of the isochont. හරිද? Marginal rate of substitution කියලා කියන්නේ isochont එකේ slope එක. එතකොට මේ isochont එකේ slope එක කියලා කියන්නේ marginal rate of technical substitution output එක constant තියාගන්න එක input එකකින් අනිත් input එකට substitute කරන්න පුළුවන්. Given Q equal F x1 x2 MRTS දීලා තියෙනවා alpha x2 divided by xk. ඒ මෙතන මොකක්ද අපි කියන්නේ? L. මෙතන k නේ. එතකොට MRTS කියන්නේ මොකද්ද? ඩෙල්ටා k බෙදීම ඩෙල්ටා L. ඒක තමයි මෙතන අරන් තියෙන්නේ k බෙදීම L. එතකොට MP1 බෙදීම MP2. ඒව නම් මේ එන්නේ නැහැ ලොකුට. ඔයගලගේ අහුවොත් අහන්නේ මේ marginal rate of technical substitution එක විස්තර කරන්න කියයි. එතකොට ඔයගලන්ට marginal rate of technical substitution කියලා කියන්නේ මොකක්ද? ආ ඒක ඒක තමයි isochont එකේ slope එක. එතකොට ඒක සමාන වෙනවා marginal utilities වලට. හරිද? ওই ටික කියන්න පුළුවන් ඇඳලා පෙන්වන්න පුළුවන් මේ විදිහට. මේ අගයන් දාන්න ඕනේ නැහැ. හරිද? අගයන් ගන්න ඕනේ නැහැ. මේ විදිහට L1 K1 L2 K2 L3 K3 කියලා ඇඳලා පෙන්වන්න පුළුවන්. හැබැයි මේක අනිවාර්යෙන් මතක ඇතුව ලියන්න. අවුට්පුට් එක කොන්ස්ටන්ට් විදිහට. ඊගවට isocost curve. අපි කලින් කතා කරේ මොකද්ද? isocont එක ගැන. isocont එක ආවේ මොකෙන්ද? isocont එක ආවේ output එක constant වෙලා තියන්න එක input එකකින් තව input එකකට substitute කරන්න කොහොමද කියන එක බලන්න. මෙතන isocost එක තමයි ඊගාවට එන්නේ. isocont එකේ මොන හරි අවුලක් තියෙනවද? isocont එකේ අවුලක් තියෙනවද? නෑ කියලා හිතනවා. හරිද? isocont එකෙන් බලන්නේ මොකද්ද? output එක constant තියාගන්න එක input එකකින් තව input එකකට substitute කිරීමේ හැකියාව. හරි. ඊළඟට isocost isocost අර මේ මේ එකලමයෙන් ප්‍රශ්නයක් තිබ්බා 90 10 මේ මේ එක එක ගත්තොත් 100 හැදෙන්නේ නැහැ කියලා. ඒක හිතන්න බෑ. ඒක මම ගත්තේ ඔයගලන්ට පැහැදිලි කරන්න ලේසි වෙන්න. හරි. isocost curve ඊළඟට බලමු. isocost curve එක isocost කියලා කියන්නේ මොකක්ද? Various combinations of inputs that a firm can buy with the same level of expenditure. ඒ කියන්නේ මොකක්ද?
varies combination of inputs that a firm can buy with the same level of expenditure. Expenditure, money outlay. Again, mudal mein aa gaya. M is given money. Where M is a given money. Then another mudal pramane. Thoda me iso cost. Cost ekak kiyala kiyanne. මෙතන කෙලින්ම කියවන මේ iso කියලා කියන්නේ හැමතිස්සෙම same කියන එක සමානයි same එහෙනම් cost කියලා කියන්නේ සමාන පිළිවය iso count කියලා කියන්නේ මොකද්ද සමාන output එක iso count කියලා කියන්නේ සමාන output එක iso cost කියලා කියන්නේ සමාන පිළිවය එහෙනම් සමාන පිළිවයක් තියාගෙන යන්න input අතර තියෙන various combination එක තමයි iso cost කියලා කියන්නේ PLL plus PKK एक ऐसे मुकाद है लेबर के प्राइस से का सहा कैपिटल लेके प्राइस से का लेबर के प्राइस से का सहा कैपिटल लेके मैं एक मैं तो ना तीन है मैं एक लेबर एक का यूनिट लेबर के एक का यूनिट है का प्राइस से का वैरी वैरी नॉन है लेबर्स ला गाने कैपिटल लेके एक का यूनिट है का प्राइस से का वैरी वैरी नॉन है कैपिटल गाने ये देखे एक तू दाम आप क्या ने मानी किया हरे दे ඉතන l 10යි pl 5යි මේකෙන් කියවෙන්නේ මොකද්ද එක ලේබර් කෙනෙක්ගේ ප්‍රයිස් එක pl 5යි ලේබර්ස් ලා 10ක් ඉන්නවා එතකොට කැපිටල් 20යි pk दहाई है। ये तोरे कैपिटल एक कैपिटल एक यूनिट टेक प्राइस से का दहाई है। कैपिटल विस्तारती है। ये ना कॉस्ट का की है द। कॉस्ट का वैन नॉन की है। पासरात दहाई है। पानाहा टेक तू वैन नॉन है। दहावरा क्विस देसीया। ये ना कॉस्ट का देसीया पानाहा है। हरे එතකොට මේ මනි එක වෙනස් වෙන්නේ නැත්තම් සේම් ලෙවල් එකේ තියාගන්න එක. එහෙනම් මේක 250ක් වුණා. හරිද? මේක 250ක් වුණා. ප්‍රයිසස් චේන්ජ් වෙන්නේ නැත්තම් ප්‍රයිසස් චේන්ජ් නොවි මේක විතරක් චේන්ජ් වුණා. හරිද? ඒ චේන්ජ් වීම හදන්න ඕනේ කොහමද 250ක් වෙන විදිහට? හරි? දරුණාද මං කියන එක? කෝස්ට් එක වෙනස් වෙන්න බෑ. कॉस्ट का देसीय पाना हम तमाई मैंने मेंटी का तमाई वेनस्टेन्ड हरे द ये तो बोलते कैपिटल लेगा वेनस्टेन्ड पुलवां लेबर वेनस्टेन्ड पुलांग ये मैंने तम यूनिट है का प्राइस लेगा वेनस्टेन्ड पुलवां है भाई ये वेनस्टी मनी सा मेक में कॉस्ट का वेनस्टेन्ड भाई का रिमेन कांस्टेंट यान नोने अन्य ऐसे में वेना कोटा में वेरीज कंबिनेशन ऑफ इनपुट्स किए ने का तमाई आप आइसो कॉस्ट कर हुए के किया आइसो कॉस्ट आइसो कॉन्ट किया लगे आने मुकाद output එක same level එකේ තියන් යනකොට input අතර දින various combination එක iso cost කියලා කියන්නේ expenditure එක same level එකේ තියන් යනකොට input අතර තියෙන various combination එක මේ MPK MPL capital labor මේ M කියන්නේ මොකද්ද මුදල් මයගේ slope එක minus PK වෙදි අපි කිව්වා MRTS කියන්නේ මොකද්ද delta डेल्टा के बेदीम डेल्टा एल ये आइसो कॉन्ट के स्लोप पे का तो आइसो कॉस्ट के स्लोप पे का वैन्ने प्राइस के बेदीम प्राइस एल मेंटेन मैक्सिमाइजेशन मैक्सिमाइजेशन ऑफ आउटपुट फॉर गिवन कॉस्ट मैं मानो आदम iso quant eva meka mokadda iso cost eka me tiyenne meka iso cost eka etoda iso cost eka saha iso quant eka samana wen ekeni eka mateka yana thana tama ekeni maximization of output for given cost denala da cost ekak yata te output eka maximum wen thana tamai api iso cost saha iso cost eka samana karala ganni හරිද iso quant කියලා කියන්නේ මොකද්ද output එක constant තියාගන්න
various combination කොහොමද input අතරේ isocos එක කියලා කියන්නේ expenditure එක cost එක සමානව තියාගන්න input අතර තියෙන various combination එතකොට isoconc curve කියන්නේ මේ විදිහට isocos curve කියන්නේ linear එතකොට isoconc එකේ slope එක mr ts හොයන්නේ කොහොමද delta k බෙදීම delta n මේ isocos එකේ slope එක price of capital බෙදීම price of labor හරි එතකොට මේ දෙක සමාන වෙන තැන මේ දෙක සමාන වෙන තැන තමයි අපි කියන්නේ maximizing output එක කියලා. ඒ කියන්නේ දෙන ලද cost එකක් යටතේ වැඩිපුරම හදන්න පුළුවන් output එක. අපි කියන්නේ efficiency කියලා. දෙන ලද cost එක, දෙන ලද වියදම, දෙන ලද budget එකට අනුව වැඩිපුරම හදන්න පුළුවන් output එක තමයි අපි මෙතන ගන්නෙ. හරිද? අපි දැන් මෙතන කිව්වෙ මොකද MPL බෙදීම PL සමාන MPK බෙදීම PK. ඇයි අපි එහෙම ගත්තේ? MRTS කියන්නේ මොකද්ද? MR TS කියලා ගත්තේ මොකද්ද? අපි කිව්වා MP L බෙදීම MP K. එහෙම නේද ගත්තේ? MRTS. ඔව් MPL බෙදීම MP K. MRTS කියලා මොකද්ද? ISO contact case slope එක. ISO cost case slope එක මොකද ළම? ISO cost case slope එක අපි ගන්නේ මොකද්ද? Price of K බෙදීම price of L. එහෙනම් මේ දෙක මොකක් වෙලාද තියෙන්නේ? සමාන වෙලා තියෙන්නේ. මේ දෙක සමාන කරලා තියෙන මේ දෙක සමානයි කියලා කියන්නේ මොකද්ද? M P L බෙදීම M P K සමාන කරලා තියෙනවා P K බෙදීම P L සමාන උනේ ඇයි? isocont එක isocost එක සමාන වෙනවා එක තැනකදී. ඒ කියන්නේ දෙන ලද cost එකක් යටතේ හදන්න පුළුවන් උපරිම output එක. ඊට පස්සේ අපිට පුළුවන් MPL මේ MPL PL කියන එක එක පැත්තකට ගන්න MPK PK කියන එක එක පැත්තකට. එහෙම අරන් තමයි මේ කැවිලා තියෙන්නේ. MPL බෙදීම PL සමාන MPK බෙදීම PK. අකි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. අකි එහෙම ගත්තට පස්සේ එතන තියන්නේ අර මේ MPL ගුණ කිරීම PL සමාන වෙන්නේ MPK ගුණ කිරීම PK වලට. ඔව්. MP L ගුණ කිරීම MPL ගුණ කිරීම PL සමානයි එක පැත්තකට ගත්තාම MPK ගුණ කිරීම PK හරි ඊට පස්සේ මේ MPL PL ගෙන් බෙදලානේ තියෙන්නේ ඇයි MPL PL ගෙන් බෙදන්නේ අපි මෙතන කිව්වා මේ PLL එතකොට M බෙදීම PL M බෙදීම PK හරිද M බෙදීම PL M බෙදීම PK නේ එතකොට මෙතන m බෙදීම pl එතන පොඩ්ඩක් බලන්න ඕනේ වැඩි කරොත් වැඩි කිරීම තමයි එන්නේ pl බෙදීම pl සමාන mpk බෙදීම pk ඒක මම පොඩ්ඩක් බලලා කියන්න මේක කොහමද එක පැත්තකට අරන් තියෙන MPL වැඩි කිරීම PL සමානයි MPK වැඩි කිරීම PK. කවුදයට මාල් කරලා වෙන්න බෑ. ඒක මම බලලා කියන්න. බලලා ඔයගොල්ලන්ගේ group එකට දාන්න. හරි.
අපිට m බෙදීම p k m බෙදීම p n මෙතන අපිට k කියන කැපිටල් කියන එකට ලියන්න පුළුවන් m බෙදීම p k කියලා නේ කැපිටල් කියන එකට m බෙදීම p k කියලා ලියන්න පුළුවන් ලේබර් කියන එකට m බෙදීම p l කියලා ලියන්න පුළුවන් එහෙම ලියලා ඕගොල්ලෝ හදලා බලන්න m p l බෙදීම p l සමාන m p k p k වෙනවාද කියලා මෙතන අපිට මේ මේ ඕගොල්ලෝ අරන් තියෙන හැටිම කැපිටල් එක ගන්න පුළුවන් m බෙදීම p k කියලා ලේබර් එක ගන්න පුළුවන් m බෙදීම p l කියලා මෙතන මේ m බෙදීම කියලා ගන්න මේක හරි එහෙම අරන් බලන්න ඕගලන්ට මේක එනවාද කියලා පොඩ හදලා බලන්න එක මං හැදුවේ නැහැ ඔබ පොඩ හදලා බලන්න ඒක එනවාද කියලා එතන සමාන කිරීම අරන් බලන්න එනවාද කියලා ඔප්ටිමම් ලොට් එච්චරයි නේද ඔයගලන්ට තියෙන ප්‍රශ්නේ එතන ඔප්ටිමම් ලොට් සයිස් එකට යන්න කලින් තවම හරි ප්‍රශ්න තියෙනවද එතන එතන මං හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ මෙතන කැපිටල් එකට m බෙදීම pk කියලානේ අරන් තිනේ ලේබර් එකට m බෙදීම pl කියලා අරන් තිනේ ඒක ඔගොල්ලෝ ආදේශ කරලා බලන්න මේ විදිහට එනවාද කියලා හරි වෙන ප්‍රශ්න නැහැ ඔප්ටිමල් ලොට් සයිස් ටු කන්සිඩර් ද සයිස් ඔෆ් ඉන්වෙන්ටරි ඔප්ටිමම් ලොට් සයිස් එක අපි මැත්ස් වලදීත් කතා කරා මතක ඇති ඔප්ටිමම් ලොට් සයිස් එක ටු කන්සිඩර් ද සයිස් ඔෆ් ඉන්වෙන්ටරි inventory ke size එක consider කරන එක තමයි optimum lot size කියලා කියන්නේ find the relationship between size of lot and total annual cost මේකේ මේ optimum lot size එකේ relationship එක බලන්නේ මොකක් අතරද lot size එක සහ total annual cost එක අතරේ what toyota told the world toyota lower cost lower the cost per setup reduce the optimum lot size just in time production system toyota company එක world famous ඔයගොල්ලෝ දන්නවනේ toyota company ගැන එතකොට toyota company එක කොහොමද එහෙම වෙලා තියෙන්නේ lower the cost per setup එක setup එකක cost එක හරිම අඩුයි reduce the optimum lot size එක ඒගොල්ලෝ අඩු කරලා තියෙන්නේ يعني cost එකට අනුව හරි ද cost එකට අදාළව optimum lot size එක අඩු කරලා තියෙන්නේ just in time production system මොකද මේ just in time production system කියලා කියන්නේ just in time production system එකක් කියලා කියන්නේ ඒගොල්ලෝ ඒ වෙලාවේ තමයි හදලා දෙන්නේ يعني ඒගොල්ලන්ට order එකක් ආවම තමයි ඒගොල්ලෝ ඒ කියන්නේ just in time කියන්නේ ඒගොල්ලෝ මේ මොනවාද assemble කරන්නේ ඒගොල්ලන්ට ඕඩර් එකක් ආවහම ඔයගොල්ලෝ ඒගොල්ලෝ තොගේ ස්ටොක් කරගෙන නැහැ කිසිම වෙලාවක ඒගොල්ලෝ තොගේ ස්ටොක් කරන් ඉන්නේ නැහැ හරිද කාර් එකක් මේ හදලා තියාගෙන ඉන්නේ නැහැ ඒගොල්ලන්ට ඕඩර් එකක් ආපු ගමන් මේක හදන්න කියපු ගමන් ඒගොල්ලෝ ඉන්පුට් ගෙන්නගෙන ඒ වෙලාවේ හදලා ඒ වෙලාවේ දෙනවා එහෙම නැතු ඉන්පුට් ගෙන්නන් තියාගෙන අමුද්‍රව්‍ය ගෙන්නගෙන තියාගෙන ඉඳලා හා ඒකෙන් වාහනේ හදලා වාහනේ ස්ටොක් කරලා තියාගන්නේ නැහැ ඒගොල්ලන්ට ඕඩර් එකක් ආපු ගමන් ඕඩර් එක බැලුවා අත් වාහනේට අදාළ මේ කැරි ටික ගෙන්නුවා වාහනේ සෙම්බල් කරා දුන්නා ඒක තමයි just in time production system කියලා කියන්නේ එතකොට මොකද wastage එකක් නැහැ wastage එකක් වෙන්නේ කොහොමද wastage එකක් වෙන්නේ අපි අමුද්‍රව්‍ය ගෙනත් තියාගන්නවා හිතන්නේ ඒ ගේන parts හැම පාර්ට් එකම හැම වාහනෙටම හරියන්නේ නැහැ එක එක පාර්ට්ස් එක එක වාහනෙට එක එක පාර්ට්ස් තියෙනවා එතකොට අපි ගේන පාර්ට්ස් හරියන්නේ එක වාහනයකට නම් අපෙන් ඉල්ලන්නේ වෙන වර්ගයක් නම් ඒක ඒ වර්ගයට අපිට ඇසියුම් කරන්න බෑනේ එහෙනම් එතන වේස්ට් එකක් තියෙනවා ඒක නිසා තමයි මේගොල්ලෝ just in time production එකක් කරන්නේ يعني just in time production එකක් කරන්නේ ඒගොල්ලන්ට ඕඩර් එකේ ආවහම තමයි ඒගොල්ලෝ අදාළ ස්පෙයර් පාර්ට්ස් ගෙනලා ඇසෙම්බල් කරලා බාර දෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට wastage එකක් නැහැ. wastage එකක් නැහැ කියන්නේ cost එක අඩු කරන්න පුළුවන්. ඒ වගේම optimum lot size එකක් reduce කරගන්න පුළුවන්. returns to scale පරිමාණානුකූල ඵල. මොකද්ද මේ පරිමාණානුකූල ඵල? if the firm increases the amount of all input by the same proportion. increase in return. වැඩි වෙන පරිමාණානුකූල ඵල.
means that output increases by a larger proportion. Output එක increase වෙනවා වැඩි දායකයකින් වැඩි proportion එකකින්. Decrease in return. Output එක increase වෙනවා smaller proportion එකකින් අඩු දායකයකින්. Constant return. Output එක increase වෙනවා same proportion. ඒතර පරිමාණානුකූල ඵලවලදී මොකද වෙන්නේ හැමතිස්සෙම output එක මොනවා වෙනවද increase වෙනවා. පරිමාණානුකූල ඵලවලදී හැමතිස්සෙම output එක increase වෙනවා. හැබැයි ඒක increase වෙන proportion වෙනස්. Increase in කියලා කියන output එක increase වෙනවා large proportion එකකින්. Decrease කියලා කියන output එක increase වෙනවා small proportion එකකින්. Constant කියන output එක increase වෙනවා same proportion එකකින්. Output elasticity. The percentage change in output resulting from 1% increase in all inputs. Elasticity. හරිද? E. Elasticity එක ගත්තහම elasticity එක එකට වඩා වැඩි නะ. Increase in return. වැඩි වෙන පරිමාණානුකූල ඵල. හරිද? Output again the percentage change in output resulting from 1% හැම ඉන්පුට් එකක් in all inputs හැම ඉන්පුට් එකක්ම 1% එකකින් increase කර හැම ඉන්පුට් එකක්ම 1% එකකින් increase කර ඒකේ රිසල්ට් එකක් විදියට output එක කොච්චර percentage එකකින් change වෙනවද කියන එක තමයි output elasticity එක කියලා කියන්නේ. එතකොට elasticity එක එකට වඩා වැඩි නම් ඒක increase in return. Increase in return කියලා කියන්නේ මොකද්ද? Output එක වැඩි වෙනවා higher proportion එකකින්. හරිද? Output එක වැඩි වෙනවා large proportion එකකින්. Elasticity එක අඩුයි නම් එකට වඩා 0. දශම ගණනක් නම් decrease in return. ඒ කියන්නේ output එක වැඩි වෙනවා අඩු proportion එකකින්. Lower proportion එකකින්. Elasticity එකකට සමානයි නා cost and return. එහෙනම් output එක වැඩි වෙනවා same proportion එකකින්. හරි. ඔක තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ හිතන්න input එක. Input 100ට 1කින් වැඩි වුණා. Input 100ට 1කින් වැඩි වුණොත් output එක input ඔක්කොම labor capital කියන දෙකම 100ට 1කින් වැඩි වුණා. Output එක හිතන්නකෝ 100ට 10ක විතරේ වැඩි වෙනවා කියලා. එහෙනම් මේක මොකද්ද? Increase in return. ඒ large proportion එකකින් වැඩි. මේක 100ට 1කින් වැඩි වෙද්දී output එක වැඩි වෙන 100ට 3කින් වගේ නෝ. මේක මොකද්ද? Decrease in return. ඇයි? Smaller proportion එක. මේක වැඩි වෙන්නේ 100ට 1කින් නම් output එකත් 100ට 1කින් වැඩි වෙනවද? Constant. Same proportion එක. A numerical example. Assume the production function. Production function එක තියෙනවා Q equal 3i k to power 1 බෙදීම 3 L 2 බෙදීම 3. හරි. The marginal product function R. Marginal product එක MPL. Delta Q බෙදීම delta L. හරි. එතකොට L ගෙන් differentiate කරලා තියෙන්නේ මේක එහෙමමයි. Again differentiate කරාම 2 බෙදීම 3 මෙතන 1 තියෙන්නේ. එහෙනම් 2 බෙදීම 3 1 කින් වැඩි වෙනවා 2 බෙදීම 3යි L. එහෙනම් මෙතනින් අඩු වෙනවා 1. එතකොට ඍණ 1 කින් 2 බෙදීම 3 ගියාම ඍණ 3 න් 1යි. ඊළඟට MPK. MPK ආවම මොකද වෙන්නේ ළමයි? L constant යන්න ඕනේ. හරි. මේ මේක වෙනයි මේක වෙනයි. හරි මේ 3 එහෙමමයි. ඕගොල්ලෝ දන්නවා differentiate කරද්දි පූර්ණගයන් මේ පූර්ණගයන් differentiate කරන්න යන්නේ මෙතන තියෙන්නේ මේ මේ මේකට අදාළක විතරයි differentiate. හරි මේ පූර්ණගය වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට L 2 බෙදීම 3 එහෙමමයි. මේ 3ත් එහෙමමයි. එහෙනම් K ගෙන් differentiate කරාම 1 බෙදීම 3 වැඩි වෙන්නේ 1. හරි. ඊට පස්සේ මෙතනින් අඩු වෙනවා 1.
එහෙනම් ඍණ එකෙන් එක බෙදීම තුන අඩු වුණාම ඍණ දෙක බෙදීම තුන. ඔයගොල්ලෝ බලන්න ඩිෆරෙන්ෂියේට් කරද්දී මේ පූර්ණ අගයට මුකුත් වෙන්නේ නැහැ, ඒක තනියෙන් තියෙන්නේ. මේකේ k-වත් l-වත් නැහැනේ. l-වත් k-වත් නැහැ. k සහ l අදාළ වෙන්නේ මේ දෙක. හරිද? එතකොට MRTS MRTS කියලා අපි ගත්තේ මොකද්ද? MPL බෙදීම MPK marginal rate of technical substitution. MRTS equal MPL බෙදීම MPK. MPL කො දැන් මෙතන. MPL MPL මේකනේ. එතකොට එතන 2 කේ යා එතන දෙක නෙමෙයි ළමයි තුන වෙන්න නේද? තුනට තුන කැපෙනවනේ එතකොට 2 ඉතුරු. ආ මෙතන හරි හරි තුනට තුන කැපෙනවා. හරි sorry මෙතන තුනට තුන කැපෙනවා. මෙතන තුනට තුන කැපුණාම මෙතන ඉතුරු වෙන්නේ 2. දෙකයි k එක බෙදීම 3 l ඍණ එක බෙදීම 3 හරිනේ. මෙතන තියෙන 3 k to power එක බෙදීම 3 2 ඊට පස්සේ මෙතන තියෙන 2 බෙදීම 3 l to power minus 1 බෙදීම 3. මෙතන 3ට මෙතන 3 කැපිලා යනවා. ඉතුරු වෙන්නේ 2. ඒ 2 මෙතෙන්ට ලියනවා. ලියලා k එක බෙදීම 3 l minus 1 බෙදීම 3. ඊළඟට mpk mpk කියලා ගන්නෙ මේක. මේ තුනට මේ තුන කැපෙනවා. ඉතුරු වෙන්නේ 1. එහෙනම් ඒක අපි මෙතන ලියන්නේ නැහැ. එතකොට ඍණ 2 බෙදීම 3 l 2 බෙදීම 3. ඊළඟට මෙතන ඊට පස්සේ අපිට 2 k බෙදීම l කියලා ගන්න පුළුවන්. හරි. මෙතන 3න් ඔව් මෙතන මේ මේක අපිට උඩට අරන් යද්ද හැකිනේ. එහෙම නේද? ඔ 3න් 2යි 3න් 1යි. හරි. එතකොට 2 k බෙදීම l කියලා අපිට මෙතන ගන්න පුළුවන්. ඇයි ඒ? මෙතන මේ l minus 3න් 1 කියනක අපි අටට අරන් එනවා. හරි. එතකොට ඒක අරන් ආවහම මෙතන l ධන 3න් 1 කියන්නේ. එතකොට මෙතන 3න් 1යි මෙතන 3න් 2යි 3න් 3යි. එහෙනම් 3න් 3යි කියන්නේ l. සම්පූර්ණ එකක් හැදෙනවනේ. හරි. එතකොට මේක උඩට අරන් යනවා. මෙතන k ධන 3න් 2 වෙනවා. එතකොට මෙතන ධන 3න් 2යි මෙතන ධන 3න් 1යි 3න් 3යි. එහෙනම් k 3න් 3 කියන්නේ k 1යි. එහෙනම් මෙතන 2යි k. හරිනේ. If we specify the level of output as q equal 9 units and the firm uses 3 units of labor then the amount of capital used is q 9යි කියලා ගන්නවා. Labor 3යි. කැපිටල් කොච්චර යූස් කරනවද කියලා අපෙන් අහන. එහෙනම් මේ සූත්‍රයට දාලා අපිට හදාගන්න පුළුවන්. හරි. මේ දීලා තියෙන සූත්‍රයට දාලා හදාගන්න පුළුවන්. ක්වොන්ටිටි එක 9යි. මේකනේ සූත්‍රය. මොක තමයි දැන් දීලා තියෙන සූත්‍රය. ක්වොන්ටිටි එක 9යි. ලේබර් 3යි. එතකොට L වෙනුවට මෙතන 3 දාන්න. එතකොට ඔයගොල්ලෝ මෙතන සුළු කරලා බලන්න 3 3යි 3න් 2 තියෙන මෙතන 9 තියෙනවා. සුළු කරලා ගත්තාම k-ට එනවා යුනිට්ස් 3ක් කියලා. එහෙම දෙන්න ඔයගොල්ලෝ සුළු කරලා බලුවද? මෙතන 3න් බෙදන්න පුළුවන් නේ. මේ වැඩි කිරීමේ 3 බෙදීමේ 3 වෙලා ආවහම ඉතුරු වෙන්නේ මේ පැත්තේ 3යි. ඊට පස්සේ 3යි 3න් 2 k 3න් 1. ඊට 3යි 3න් 2 කියන්නේ කීයද? 3යි.
උත්තරය එනවා k 3යි කියලා. MRTS MRTS ගන්න කොහමද? දැන් මෙතන MRTS අපි ගත්ත 2k බෙදීම l. 2k k කියන්නේ 3යි නම් 2 වරක් 3 6යි. l කියන්නේ 3යි. එහෙනම් 6 3ෙන් බෙදුවාම 2යි. This result indicates that the firm can substitute 2 units of capital for 1 unit of labor and still produce 9 units of product. MRTS කියලා අපි කිව්වේ මොකද්ද? ISO කොන්ට් එකේ ස්ලෝප් එක. එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද? මේ MRTS නමේම තියාගෙන යන්න. නොවෙනස්ව තියාගෙන යන්න ලේබර්ගේ එක යුනිට් එකකට කැපිටල් එක යුනිට්ස් දෙකක් සබ්ස්ටිටියුට් කරන්න පුළුවන් කියන එක. හරිද? ඒ කියන්නේ හිතන්න MRTS නමේම තියයි යන්න. දැන් හිතන්න MRTS නමේ තියෙද්දි ලේබර් 4යි කැපිටල් නම් 5යි කියලා. මේ මේ මේවා මේ ඇත්ත කියලා හිතන්නපම මම මේ ලේසියට ගන්නේ. හරි. හරිද? ලේබර් 4යි කැපිටල් 5යි කියලා හිතන්නකො තියෙන දැනට. එතකොට මේක නමේම තියන් යන්න ඕනේ. එතකොට මේක නමේම තියන් යන්න ලේබර් තවදුරටත් වෙනස් කරන්න ඕන නම් ලේබර් මේකෙන් දෙකක් මේකට කැප කරන්න පුළුවන්. එහෙනම් ලේබර් මොකද වෙන්නේ? 4 තිබ්බ එක 6 වෙනවා. දෙකක් කැප කරාම 5න් දෙකක් ගියාම මේක 3ක් වෙනවා. ඕක තමයි මේ කියන්නේ. මේ මෙන්න මේක නොවෙනස්ව තියාගෙන යන්න ලේබර් සහ කැපිටල් කියන එක කොහොමද රිලේෂන්ෂිප් එකක් තියාගන්නේ. ඒකෙන් මේ MRTS එකෙන් කියන්නේ ලේබර් කියන එක නමේම මේ සෝරි අවුට්පුට් එක නමේම තියාගන්න පුළුවන්. කැපිටල් එකේ හැමතිස්සෙම ලේබර්ට කීයක් දීලාද? දෙකක් දීලා. law of එතන ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා. තියෙනවා නම් අහන්න. law of return to scale long run production function. inputs 10%කින් increase කරා. හරි? input 10%කින් increase කරත් output 15%කින් වැඩි වෙනවා නම්. ඒක අපි කියන increase in return කියලා. input 10%කින් increase කරා output 10%කින් increase වෙනවා නම් constant කියලා කියනවා. input 10%කින් increase කරා output 5%කින් increase වෙනවා. decrease in return. මම කලින් කිව්වේ input 1%යි නම් හරිද? input 1%යි නම් මේක 10%ක් වගේ වුණොත් ඒක increase. මේක 1%යි නම් මේකත් 1%යි. මේක 1%යි නම් මේක ඊට වඩා අඩු වෙයි. 0.5කින් වගේ වැඩි වෙනවා නම් ඒක decrease. මේකට අපි සිංහලෙන් කියන්නේ මොකද්ද මේකට? මතකද? මේකට A level වල සිංහලෙන් වචනයක් කිව්ව මතකද කාට? හරි මේ වක්‍රයට. මතකද වහන්තරා වක්‍රය කියලා එකක් ඉගෙන ගත්තා ඕගොල්ලන්ට. අන්න ඒක තමයි මේ තියෙන්නේ. පරිමාණානුකූල ඵල. මේ ටික මොකද්ද? increase in return to scale. වැඩි වෙන පරිමාණානුකූල ඵල. මේ ටික මොකද්ද? decrease in return to scale. ඊනවන අඩුවන පරිමාණානුකූල. මේ ටික constant return to scale. ස්ථාවර පරිමාණානුකූල ඵල. හරි. ප්‍රශ්න තියෙනවද මේ ටිකේ? ඊළඟට ආමු homogeneous production function. homogeneous කියලා කියන්නේ මොකද්ද? homogeneous production functions කියලා කියන්නේ එක සමාන production කියන එක. හරිද? in the long run all inputs are variable. දිගු කාලයේදී ඔක්කොම inputs අපි කියනවා variable. the production function is homogeneous if all inputs factors are increased in the same proportion in order to change of output. හැම ෆැක්ටර් එකක්ම ඉන්ක්‍රීස් කරන සේම් ප්‍රොපෝෂන් එක. ඒ කියන්නේ ලේබර් 10% නම් කැපිටල් 10%යි. හරි, ඕක තමයි හොමොජිනියස් ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් කියලා කියන්නේ. The production function Q equal FLK and increase in F L 10%ෙන් වැඩි වෙනවා K 10%ෙන් වැඩි. ඉන්පුට් ඉන්ක්‍රීස් සේම් ප්‍රොපෝෂන්. ඉන්පුට් එක එක සමාන දායකයකින් තමයි වෙනස් කරන්නේ. increase in return to scale.
increase in return, constant decrease in ගැන අපි කතා කරා. හරි. මේකෙදි කියනවා homogeneous production function. එකම එක. එකම slide එක තියෙන. homogeneous production function කියලා කියන්නේ homogeneous කියලා කියන්නේ මොකද්ද? input දෙකම වැඩි වෙන්නේ එකම ප්‍රමාණයකින්. අපි දැන් කලින් ගත්තේ එහෙම නෙමෙයි. අපි කලින් කිව්වේ මොකද්ද? අපි කලින් කිව්වේ එකම ප්‍රමාණයකින් වැඩි වෙන්නේ නැහැ. අරක 100ට 10 නම් මේක 100ට 8ක් වෙනවා. නමුත් homogeneous කියලා කියන්නේ inputs දෙකම එකම proportion එකකින් වැඩි වෙනවා නේද? linearly homogeneous production function මොකද මේ linearly homogeneous කියලා කියන්නේ in the long run all inputs are variable the production function is linearly homogeneous if all input factors are increase in same proportion and the output is increase in same proportion ඒ කියන්නේ linearly homogeneous කියලා කියන්නේ input ඔක්කොම increase කරන්නේත් එකම proportion එකකින් ඒ proportion එකෙන්ම තමයි output එකත් increase වෙන්නේ ඒ කියන්නේ q සමාන වෙනවා q ගේ වෙනස සමාන වෙනවා l ගේ වෙනස සහ k ගේ වෙනසට හරි දැන් කලින් අපි කිව්වා normally long run එකේ production function එක ගත්තාම homogeneous නොවන කොටස අපි කතා කරා හරිද මේ හැම input එකක්ම increase වෙනවා හැබැයි various proportions වල එනට homogeneous production කියලා අපි කතා කරා හැම ඉන්පුට් එකක්ම එකම ප්‍රොපෝෂන් එකකින් ඉන්ක්‍රීස් වෙනවා. ලිනියර්ලි හොමොජිනියස් කියලා කියන්නේ හැම ඉන්පුට් එකක්ම එකම ප්‍රොපෝෂන් එකකින් ඉන්ක්‍රීස් වෙනවා. ඒ ප්‍රොපෝෂන් එකෙම අවුට්පුට් එකත් ඉන්ක්‍රීස් වෙනවා. ඒකෙදි තමයි අපි කියන්නේ කොන්ස්ටන්ට් රිටර්න්ස් ටු ස්කේල්. හොමොජිනියස් ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන්. එතකොට මේ ලිනියර්ලි හොමොජිනියස් ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් කියලා කියන්නේ අපි තනි වචනයකින් කිව්වොත් අපිට කියන්න පුළුවන් මොකද්ද? කොන්ස්ටන්ට් රිටර්න් ටු ස්කේල්. කොන්ස්ටන්ට් return to scale ස්ථාවර පරිමාණානුකූල පළ කොටස තමයි අපි කියන්නේ linearly homogeneous production function කියලා නේ මේකේ තෝරගන්න පේනවා මෙන්න මේ linearly homogeneous production function කියලා කියන්නේ මොකද constant return to scale එක linearly homogeneous production function linearly homogeneous production function q equal flk in labor and capital increase 10% then output increase the same or the output එකත් මේ change in factor capital change in factor capital එතකොට මේකත් 100ට 10යි මේකත් 100ට 10යි එහෙනම් output එක 100ට 10ෙන් තමයි change වෙවි යන්නේ ඒක තමයි මෙතන මේ පෙන්නලා තියෙන්නේ marginal rate technical substitution MRTS isocon or equal product curve isocont එක ගැන කතා කරා isocont එකේ slope එක තමයි අපි කියන්නේ isocont එකේ slope එක තමයි අපි කියන්නේ මොකක් කියලාද MRTS කියලා the slope of isocont is known as marginal rate of technical substitution it is the rate at which one factor of production is substitution with other factors so that the level of output remain the same මේ කලින් කතා කරපු ඒවාමයි තියෙන්නේ MRTS එක හොයන්නේ කොහොමද කියලා. The Cobb-Douglas function production function. Cobb-Douglas production function එක තියෙනවා. Q කියන්නේ output එක. L labor input. K labor capital. U කියන්නේ කරන් තියෙනවා Stochastic distribution term. E base of natural logarithm. The parameter A measures, roughly speaking, the scale of production. How much output we would get if we used one unit of each input. A can mukad me A game balane mukad. Ekka input tega each input one unit used one unit of each input. Hamma input tega kima ekka unit tega ani use karna kote output tega kochchara dekhi ne. The parameter beta. This one, beta 1, beta 2, measures how the amount of output responds to change in the input. Input එක වෙනස් වෙන output එක
කොච්චර රෙස්පොන්ඩ් එකක් දක්වනවද කියන එක තමයි බීටා වලින් බලන්නේ. හරි. එහෙනම් කොබ් ඩග්ලස් ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන්. එහෙනම් කොබ් ඩග්ලස් ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක දීලා තියෙනවා. Our problem is to obtain the estimated function. AL beta 1, K beta 2. However, if we take logarithms in both sides, we have. හරිද? මේ මේක නම් ළමයි මට තේරෙන්නේ නැහැ මේ කොබ් ඩග්ලස් ෆන්ක්ෂන් එක. හරි. අයියේ. මේ 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 ලොගරිතම් එක තමයි මේ ln කියලා අරන් තියෙන්නේ හරිද? එතකොට අර මේ ගණන් වලදී මේ log එක අපි ගන්නෙ log කියලා. හරිද? a ක්‍රමයේ තමයි මේ අරන් තියෙන්නේ. එතකොට a කෙදී ln q equal ඔක්කොම දෙපැත්තටම ලොගරිතම්ස් දානවා. හරි? දෙපැත්තටම ලොගරිතම්ස් දානවා both side. එතකොට මේ පැත්තට ln q දානවා. මෙතන a ln a equal අපි ln use කරද්දී මෙන්න මේ උඩ තියෙනවනේ මේ අපේ මොකද බලේ? ඒ බලේ ඉස්සරහට අරගන්නවනේ. මතකද ඔයගලන්ට ලොගරිතම්ස් ලියද්දී අර ගණන් වල මේ log එක බලද්දී දැන් දෙකේ තුන්වෙනි බලය කිව්වහම log එක දාද්දී 3 ln 2 කියලා නේ අපි ලියන්නේ නේ අන්න ඒ විදිහට තමයි මෙතන අරන් තියෙන්නේ දෙකේ තුන්වෙනි බලය කිව්වම log එක ආවහම මේ 3 ඉස්සරහට ඇවිල්ලා ඊළඟට ln 2යි කියලා නේ ඒ වගේ තමයි මේ අරන් තියෙන්නේ beta 1 ln l plus beta 2 ln k plus u හරිද එතකොට ln a beta 0 කියලා අරන් තියෙනවා this is the log minus log double log or log linear model මේක නම් මට තේරෙන්නේ නැහැ ළමයි හොඳේ මේ the properties of the cobb douglas production function ඊළඟට fit in this equation by the method of least squares we have the estimated coefficient b beta 1 is the elasticity of output with respect to the labor input that is it measures the percentage change in output for a 1% change in the labor input hold in the capital input cost theruma kiyannam beta 1 කියන එක is the elasticity of output with respect to the labor input. නේද? output elasticity එක labor input එකට අනුව that is it measures the percentage change in output for a 1% change in labor input mod in the capital input constant. capital input එක. හරිද? මේ capital input එක constant ව තියෙද්දී capital input එක constant නා තියාගෙන labor input එක 1% එකකින් change කරොත් output එක කොච්චර percentage එකකින් change වෙනවද කියන එක තමයි මේ beta 1 එකෙන් බලන්නේ හරිද capital එක constant නා තියාගෙන මේ l කියන එක labor කියන එක 1% එකකින් වෙනස් වුණා අපේ output එක කොච්චර percentage එකකින් වෙනස් වෙනවද කියන එක තමයි මේ beta 1 එකෙන් බලන්නේ Likewise, the estimate coefficient beta 2 is the elasticity output is the capital input. Beta 2 එකෙන් කියන්නේ මොකන්ද? Beta 2 එකෙන් කියන්නේ labor input එක constant තියාගෙන capital input එක 1% එකකින් වෙනස් කර output එක කොච්චර percentage එකකින් වෙනස් වෙනවද කියන එක. The properties of the Cobb-Douglas function. The sum of the estimated coefficient beta 1 and beta 2 gives information about the returns to scale. If this sum is 1, හරිද? එකතු එකක් වුණොත්. මෙන්න මේ එකතු එකක් වුණොත් කියන්නේ. Then there are constant return to scale.
හරිද මෙන්න මේ එකතුව එකක් වුණොත් ස්ථාවර පරිමාණානුකූල ඵල that is doubling the inputs will double the output tripling the inputs will triple the output and so on ඒ කියන්නේ input double කර output එක double වෙනවා input එක triple කර output එක triple වෙනවා ඒක තමයි කියන්නේ එතකොට මේ q කියන එක එකක් වුණොත් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද ඉන්පුට් එක ඩබල් දැන් කියන්නේ ඉන්පුට් එක තියෙන්නේ 2යි අවුට්පුට් එක තියෙන්නේ 6යි කියලා හිතන්න එතකොට ඉන්පුට් එක ඩබල් කරමු ඉන්පුට් එක ඩබල් කරනවා කියන්නේ මේක 4 කරනවානේ එහෙනම් ඉන්පුට් එක ඩබල් කරොත් මොකද වෙන්නේ අවුට්පුට් එකත් ඩබල් කරනවා අවුට්පුට් එක ඩබල් කරනවා කියන්නේ මේක 12 වෙනවා ඉන්පුට් එක ට්‍රිපල් කරනවා ට්‍රිපල් කරනවා කියන්නේ මේක 6ක් වුණා output එක ට්‍රිපල් කරනවා මේක 18ක් වෙනවා ඒක තමයි මේ කියන්නේ if the sum is less than 1 මේ එක මේ එන එකතු එකට වඩා අඩු වෙන ඒ කියන්නේ 0.5 0.2 වගේ වුණා there are decreasing return හීනවන පරිමාණානුකූල ඵල example doubling the inputs with less the double with less than double the output input double කරොත් ඊට වඩා අඩුවෙන් තමයි output එක එන්නේ. ඒ කියන්නේ input එක 2යි output එක 6ක් වුණොත් input එක double කරනවා කියන්නේ 4ක්නේ. එහෙනම් output එක double වෙන්නේ. output එක double වුණොත් 12යිනේ. එහෙනම් output එක يعني double වෙනවට වඩා අඩුවෙන්. එහෙනම් output එක 8ක් 10ක් 9ක් වගේ තමයි එන්නේ. ඒක තමයි මේ කියන්නේ. If the sum is greater than 1 මේක එකට වඩා වැඩි වුණා. There is increasing return to scale. වැඩි වෙන පරිමාණානුකූල ඵල. Doubling the inputs will more than double the output. Input එක double වුණා. Output එක double වෙන්නේ. ඊට වඩා වැඩි වුණා. Input එක තියෙන 2යි double වෙනවා කියන්නේ 4ක් වුණා. Output එක double වුණා 12යි double වෙන්නේ. මේක 15ක් වෙනවා. එහෙනම් double වෙනවට වඩා වැඩි වෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. Cobb Douglas production function the agriculture sector in Taiwan ayada Cobb Douglas production function එක aran tiyena me Taiwan එකේ agriculture sector එකට අරගත්තු එක හරිද method OLS method d equal 0.891 ඒක මම ඕගලන්ට කොහමද මේක කියලා දෙන්න ළමයි මට නම් මේක තේරෙන්නේ නැහැ මේ කොහමද මේක aran තියෙන්නේ කියලා සර් මේක කරාද ඕගලන්ට කරාද මන් දන්නේ එක මට තේරෙන්නේ නැහැ මේ මේ 0.891 කියන්නේ කොහොමද aran තියෙන්නේ කියලා මේක මම හිතන්නේ මේ ඒගොල්ල දීපු එක regression by the අනිත් එක මේ මේ මේව හොයලා තින් මේ මේ ඒගොල්ල තායිවාන් එකේ agriculture sector එක Cobb Douglas function එකෙන් මේ මේ අරගත්තු මොකක් හරි research එකකින් තමයි මේක මේ aran තියෙන්නේ මට හිතන හැටියට මම මේව ආවේ කොහොමද කියන්නේ මේ මේ b 0 මේ බීටා 0 කියන එකනේ මේ aran තියෙන්නේ. එතකොට ඒක ආවේ කොහොමද කියන්න හිතන්න බෑ මට නම්. බීටා 2 කියන එක මම හිතන්නේ මේ 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 මේකත් එක්ක මේක සම්බන්ධයක් තියෙනවා. ඔහෙම log එකෙන් මම හිතන්නේ බලන්න ඕන ඇත්තේ. මට log එක දැන් බලන විදිහ මම significant at 5% level. ඉන්න බලන්න. කිව්වයි එහෙම බැලුවත් එන්නේ බීටා වලට මොකක් හරි අගයක් තියෙනවද දන්නේ නැහැ. ඒක මට තේරෙන්නේ නැහැ. මේ ටික නම් තේරෙන්නේ නැහැ ළමයි. ගොරු ගන්නන්න බැහැනේ ඉතින් තේරෙන්නේ නැත්තම් මම හිතන්නේ මේ රිසර්ච් එකකින් ගත්ත එකක් මේ තියෙන සර් ඔයගලන්ට මේක විස්තර කරාද මම දන්නේ නැහැ
එක්සෑමකෙදි මෙච්චර මේ ලොකුවට මේ අහලා නැහැ නේ ඔයගොල්ලන්ගේ තියරි ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ ගොඩක් වෙලාවට අහන්නේ ඔය මේ රිටර්න් ස්කේල් ඊළඟට අයිසොකොන් අයිසොකොස්ට් ඒ සම්බන්ධයෙන් තමයි අහන්නේ මොන හරි ප්‍රශ්න තියෙනවද ඒ සම්බන්ධයෙන් පාඩම ඉවරයි හරි තියෙනවා නම් අහන්න Thank you.